नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। ए भाग्यवत्तु अरहत्तु असरण सरण मागे बुद्ध पियानन वहांसेट नमस्कार वेवा। अति उत्तमनीय 550 जातक पुत्र हंसेगे 73 सच्चं किर जातक देशनाव सच्चं किरेव माहंसु नरा एतच्चया इध कट्ठं विपलावितं सेयो नत्वे कच्चिया नरोति। गंगदियहि पावेन दरनडु नगा गुड तबन लद्दे उतुम्मी। किलगुनु दन्ना एतं पुरुष्यां नगा गुड तबन लद्दे उतुम नोवेमै। मेलव एतं पंडित किने सबैवक्म कीवाहुय। अनेक आकार असरणकां वलिं पिरिच्च लोकये යම් කෙනෙකුට සැබෑ සරණක් සපයන මේ දහමට සමීප වෙන්න ලැබෙනවා නම් ඔහු සැබෑම සරණ ලැබූ සැබෑම වාසනාවන්තයෙක්. එවන් වාසනාවන්ත ස්වභාවයකට පත්වන්නට ඒ පත්වීමේ මගට සද්ධර්ම ශ්‍රවණය තුළින් බැස සිටින පින්වත්නි, අපි දැන් සූදානම් වන්නේ 550 ජාතක පුත්තහන්සේගේ 73 සත්‍යංකිර ජාතක දේශනාව ශ්‍රවණය කරන්නට. ගාථාව අර්ථය දැනගත්තා, වචනාර්ථය ශ්‍රවණය කරන්නයි තියෙන්නේ. සඳහන් වුණා සත්‍යංකිරේ මාහස්සු. මෙහි වචනාර්ථය තමයි ඔහු මෙසේ ඇත්තක්ම කියයි. නරා ඒකච්චයා ඉද මේ ලෝකේ සමහර පඬිත පුරුෂෝ කට්ටං ඉපලාවිතං සෙයෝ ගංගෙහි ගසාගෙන යන වියලිදර කඩක් ගොඩටගෙන ගොඩ බිම තබන ලද්දේ උසස්යයි වඩාත් යහපත්යයි මෙසේ මේ කියන පෙර පුරුෂයෝ ඇත්තක්ම කියයි. ඊට හේතුව කිම? එසේ තබන ලද දර කඩ කැඳවත් ආදී පිසීම සඳහාද, සීතලෙන් පීඩිත වූවන්ට ගිනි තැපීම සඳහාද, අනෙක් සමහරුන්ට උවදුරු නැති කර ගැනීම සඳහාද උපකාර වේ. නත්තේ වේකච්චයා නරෝති. නමුත් සමහර මිත්‍රද්‍රෝහි කෙලෙහි ගණනුදත් ඇතැම් පාපි පුරුෂයෙකු හැඩ පහරින් ගසාගෙන යන කල්හි අතින්ගෙන ගොඩට ගැනීම උතුම් නොවේ. එසේමයි මම මේ පාපී පුරුෂයා ගොඩටගෙන මේ තරම් මහා දුකක් ලබා ගතිමි. මේක තමයි පින්වත්නි මෙහි වචනාර්ථය. අසරණයන්ට සරණ වන මාගේ බුදු පියාණන් වහන්සේ මේ අර්ථය සහිත ගාථාව දේශනා කරේ කුමක් නිසාද? මේ ආදී කරුණ ඇතුළත් ඒ කතා පුවත් දෙක දෙසට අපි දැන් මේ මොහොතේදී අවධානය යොමු කරමු. පින්වතුනි, කලින් ජාතක දේශනාවේ වගේම තමයි වේරුවනාරාමේ වැඩ සිටින බුදු පියාණන් වහන්සේ මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ උන්වහන්සේව ඝාතනයට සත් කරන්න කරපු ඒ උත්සාහයක් අරවයා භික්ෂුන් වහන්සේලා ඒ පිළිබඳව කතා කරමින් ඉන්න මොහොතේ ඒ දේශනා කරපු අතීත කතාව තමයි අපිට මෙහි දැක් ගන්න ලැබෙන්නේ. වර්තමාන කතාව ඒ ආකාරයෙන් තමයි කෙටියෙන් මෙහි දක්වලා තිබෙන්නේ. මේ අතීත කතාව දෙසට අපි යොමු වෙමු. පින්වතුනි, ඒ සිද්ධි ආරම්භය බුදු පියාණන් වහන්සේ ඉස්සර දේවදත්ත මාව විනාශ කරන්න උත්සාහ කරා බැරි වුණා. මේ ආදීෙන් දක්වලා මේ අතීත කතාව දේශනා කරනවා. පින්වතුනි, ඉස්සර කාලේ බරණැස්නවර බ්‍රහ්මදත්ත කියන ඒ පරම්පරාවේ තව රජ කෙනෙක් රාජ්‍ය කරන කාලේ ඒ රජුට පුත් කුමාරෙක් හිටියා. ඒ කුමාරයාට බෝධනා කතා කරේ දුෂ්ට කුමාරයා කියලා. ජාතක පොතේ දක්වලා තියෙනත් ඒ කුමාරයාගේ නම හැටියට දුෂ්ට කුමාරයා කියලා. මොකද මේ කුමාරයා බොහොම රළුයි, පරුසයි, පහර කාපු සර්පෙක් වගේ නිතරම ඒ ආකාරයෙන් කාලය ගත කරනවා. අපහස නොකට හරි පහර නොදී හරි කිසිවෙක් සමත් කතා කරන්නේ නැහැ. ඉතින් බෙන්වත් මේ ඇතුළත ජනයා, ඒ කියන්නේ මාලිගාව ඇතුලේ ඉන්න අයට තමයි විශේෂයෙන්ම මේ කඩදර වලට මූණ දෙන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ ජනයාට මොහොව පේන්නේ ඇහැට වැටිච්ච දූවිල්ලක් වගේ, තමන් කණ්ඩාපු යකෙක් වගේ, පිසාජෙක් වගේ. බොහොම අකමැති දැක්කත් මේ පරිවාර ජනයාට මොහුගෙන් බය තමයි උපදින්නේ. මොහු දකින්නත් බයයි. මේ අතර එක් දවසක් ක්‍රීඩා පිණිස මේ දිය ක්‍රීඩා කරන්නට මේ කුමාරයා මහත් පිරිවරින් ගන්තරට ගියා. ඒ වෙලාවේ එක පාරට පින්වත්නි මේ වැහි වලාකුල් නැගලා බොහොම දැඩි ලෙස වහින්න පටන් ගත්තා. දැන් හැම් පැත්තෙන්ම අඳුරේ මහා වැසි වහිනවා.
ඒ වෙලාවේදී මේ සේවකයෝ කල්පනා කරනවා මොහුගෙන් ගැලවෙන්න තියෙන හොඳම අවස්ථාව මේ අවස්ථාව. අපි මොහු මරා දමමු කියලා ඒ කට්ටියම එකතු වෙලා කුමන්ත්‍රණය කරලා කාලකන්ණි මෙතනින් යවයි කියලා ඒ වතුරේ ගිල්වලා මේ පිරිස ඇතරලා යනවා. ඇතර ඉන්න පිරිසත් අහනවා කුමාරයා කෝ කියලා. මේ පිරිස ප්‍රකාශ කරනවා අපි දැක්කේ නෑ කලින් මේ දියෙන් ගොඩ වෙලා එන්නේ නැති කියලා අපි හිතුවා කියලා. මේ විදිහට ඇමතියොත් රජතුමාගේ සමීපයට ගිහිල්ලා ඔය ආකාරයෙන් ප්‍රකාශ කරනවා. රජතුමත් ගන්තර මේ අවට පරීක්ෂා කරනවා කුමාරයා හොයාගන්න හම්බෙන්නේ නැහැ. පින්වත්නි කුමාරයාත් මේ විදිහට ගහගෙන යන වතුරේ ඒ වැස්සට අහු වෙලා එක ලීයක් දැකලා පින්වත්නි මේ ලීය අල්ලගෙන පහලට ගහගෙන යනවා. නිකන් නෙවෙයි මේ කුමාරයාත් දැන් මේ මරණ බයෙන් බයපත් වෙලා මහා හඬින් හඬමින් තමයි යන්නේ. පින්වත්නි ඒ කාලේ බරණස් නුවර එක් සිටුවරේ ওই ගන්තරේ 40 කෝටියක් ධනෙ නිදන් කරලා ඒ ධන ආසාවෙන් විය යුතු පරිදි සර්පෙක් වෙලා උපදිනවා. ඒ සර්පයා ඒ වගේම තවත් සිටුවරේ ওই ප්‍රදේශයේම 30 කෝටියක ධනෙ වියදම් කරලා ඒවා කෙරෙහි තෘෂ්ණාවෙන් මැරුණහම සත් වෙලා උපදිනවා. ඒ විදිහට ඒ තැනත්තා මීයෙක් වෙලා උපදිනවා. දැන් ගංගුරේ වාසය කරන්නේ මේ දෙන්නත් මේ වතුර පහරට ගඟට වැටිලා මේ කොටේම දැන් කොන්ද එක ඉන්නවා. දැන් මේ තුන්දෙනාම කොටේ එක ගහගෙන යනවා. ඒ වගේම තමයි පින්වත්නි මේ ගහගෙන යනකොට ওই ගංගාවෙම ඉවුරේ ඉඹුල් ගසක ඒ ගිරාපැටියෙකුත් වාසය කරා. මේ ගිරාපැටියත් වතුරට වැටලා දැන් මේ කොටේම ඉන්නවා. මේ හතර දෙනාට තාම හරියටම හතර දෙනා පේන්නේ නැහැ. මේ විදිහට ගහගෙන යනවා. මේ ආකාරයෙන් ගහගෙන යනකොට අර කුමාරයා කෑ ගහනවා. බෝධිසත්වයන් වහන්සේත් ඒ කාලේ ඔය කසී රට උසස් බමුණු කුලයක ඉපිදිලා වැඩිවියට පත් වෙලා තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා ඔය ගඟේ එක්තරා නැම්මක ඒ කියන්නේ මේ වක්කලමක පන්සලක් කරගෙන වාසය කරනවා. ඉතින් ඒ තාපසයන් වහන්සේ මැදියම් රැයේ සක්මන් කරනකොට ওই රාජකුමාරයා බොහොම හයියෙන් කෑ ගහලා හඬන හඬ ඇහිලා ගඟට බැහැලා බය වෙන්න එපා කියලා. මං වගේ මෛත්‍රිය අනුකම්පාවෙන් යුත් තාපසෙක් බලා සිටිද්දී මේ පුරුෂයා මැරෙන්න හරින්න හොඳ නෑ කියලා. ඒ අදහසෙන් යුතුව දියට බැහැලා මේ සියලු දෙනාම අර කොටෙත් එක්ක වැදගෙන එනවා. බොහොම ඇතෙක් වගේ බල සම්පන්නයි. ඒ නිසා කතරම් සැඩ පහරක් වුණත් මේ බෝධිසත්වයන් වහන්සේ මේ හතර දෙනාව බේර ගන්නවා. පින්වතුනි දැන් මේ හතර දෙනාව ගොඩ අරගෙන බෝධිසත්ව තාපසයන් වහන්සේ ගිනි දැල්වලා මේ සතර දෙනාගෙන් වඩාත්ම දුර්වල අයට තමයි එකටම උපස්ථාන කරන්නේ. ඒ විදිහට ඔවුන්ගේ ශරීර උණුසුම් ගන්නවන්න දුර්වලකමේ හැටියට උපස්ථාන කරන තාපසයන් වහන්සේ මේ පිරිසට ආහාර දෙනවා. ආහාර දෙද්දිත් පින්වත්නි එකටම ආහාර සපයලා දෙන්නේ වැඩියෙන්ම දුර්වලලා ඉන්න සත්වයන්ට. ඉතින් මේ කුමාරයාට වඩා සත්වයන් දුර්වල නිසා නිතරම සත්වයන්ට තමයි එකටම උපස්ථාන කරන්න වෙන්නේ. ඉතින් බෝධිසත්වයන් වහන්සේ ඒ ආකාරයෙන් උපස්ථාන කරනවා. නමුත් මේ කුමාරයා මේ ගැන වෛර වැඳ ගන්නවා. මං වගේ රාජකුමාරෙක් ඉන්නකොට මට නොසලකා මේ තිරිසන් සතුන්ට තමයි එකටම සැලකුවේ. මම හොඳ වැඩක් කරන්නම් කියලා. බෝධිසත්වයන් වහන්සේත් මේ විදිහට දවස් කීපයක් මේ හතර දෙනා තබාගෙන උපස්ථාන කරනවා. ඉතින් ඒ සුවපත් වෙච්ච සත්වයන් බෝධිසත්වයන් වහන්සේ ළඟින් ඉවත් වෙලා යනවා. ඉවත් වෙලා යන්න කලින් සර්පයා බෝධිසත්වයන් වහන්සේට වන්දනා කරලා කියනවා තාපසතුමනි මම දුගියෙක් නෙමෙයි. අසවල් තැන මගේ 40 කෝටියක ධනෙ තියෙනවා. ඒ කලින් මේ දන් කරපු ධනය මං ආරක්ෂා කරමින් ඉන්නවා. ඔබතුමාට ධනෙ ඕන නම් ඒ අවශ්‍යලා කැවිලා ඒ සියලුම ධනෙ ඔබතුමා ගන්න. මං ඒ සියලුම ධනෙ ඔබතුමාට දෙනවා. ඔබතුමාට කරන්න තියෙන්නේ එතෙන්ට ඇවිල්ලා දීඝ කියලා කතා කරන්න විතරයි කියලා මේ නාගයා තාපසතුමාට වන්දනා කරලා එතනින් පිටත් වෙලා යනවා. ඒ විදිහටම මේ මීයා තාපසයන් වහන්සේට වන්දනා කරලා තමන් ගැන ප්‍රකාශ කරන තාපසතුමනි මමත් දුප්පත් කෙනෙක් නෙමෙයි. අසවල් තැන මගේ 30 කෝටියක ධනය තියෙනවා. මං එතන ඉන්නේ. ඔබතුමාට ධනයක් අවශ්‍ය වුණත් එතෙන්ට එන්න. මගේ 30 කෝටියම වුණත් ඔබතුමාට දෙනවා. ඉතින් එතෙන්ට ඇවිල්ලා උන් දූර කියලා කතා කරන්න මං එතකොට ඔබතුමා ළඟට එනවා කියලා ප්‍රකාශ කරලා මීයත් තාපසතුමාට වන්දනා කරලා පිටත් වෙනවා. පින්වත්නි ඊට පස්සේ මේ ගිරව ඇවිල්ලා වන්දනා කරලා කියනවා ස්වාමීනි මට ධනයක් නැහැ. නමුත් මේ හිමාලයේ වැවෙන ඒ කියන්නේ හිමාලයේ වගා කරනවා නෙමේ හිබේ වැවෙන ඒ රත් හාල් නිකන් හාලුත් නෙමේ ඇල් හාල් ඒ රත් ඇල් හාල් ඔබට අවශ්‍ය නම් මට කියන්න. ඉතින් අසවල් තැන තමයි මගේ වාසස්ථානය තියෙන්නේ.
එහෙට ඇවිල්ලා සුව කියලා කතා කරොත් එහෙම මම්මගේ නෑයන්ට කියලා ගැල් ගානක් වුණත් පුරවන්න පුළුවන් තරම් ඇල්හාල් ගෙනත් දෙන්නම් කියලා ප්‍රකාශ කරලා යනවා. පින්වත්නි මේ විදිහට ප්‍රකාශ කරපු මේ තුන්දෙනා පිටත් වෙලා යනවා. දැන් මේ විදිහට දුෂ්ට කුමාරයාත් දැන් පිටත් වෙලා යන සූදානම. ඔහොම මේ තාපසයන් වහන්සේට කියනවා තාපසතුමනි මම මේ අසවල් රජතුමාගේ පුතා. මම රජ වුණාට පස්සේ ඔබතුමාට සිව්පසෙන් උපස්ථාන කරන්න කැමති ඒ නිසා මාව හොයාගෙන එන්න කියලා. නමුත් මොහුගේ ඇත්තම අදහස් තමයි එහෙම ආවට පස්සේ මේ තාපසයා මරන්න ඕනේ කියන එක. මොකද අර තමන්ට කලින් සත්තුන් උපස්ථාන කරා කියන ඒ ආකල්පය නිසා. ඉතින් මේ විදිහට මම ඔබට සිව්පසෙන් උපස්ථාන කරන්න කැමති එන්න කියලා ආරාධනා කරලා මොහු යනවා. පින්වත්නි අර රාජකුමාරයා දැන් ටික දවසකින්ම ඒ රාජ්‍යයට ගිහිල්ලා වැඩි කාලයක් යන්න කලින් ඒ කුමාරයාට රජකමත් ලැබෙනවා. බෝධිසත්වයන් වහන්සේත් මේ හතර දෙනා ඉමසන්න ඕනි කියලා කල්පනා කරලා මුලින්ම සර්පයා ළඟට යනවා. සර්පයා ඒ කියපු තැනට ගිහිල්ලා දීඝ කියලා කතා කරාම එක වචනයෙන්ම එළියට ඇවිල්ලා බෝධිසත්වයන් වහන්සේ වන්දනා කරලා ස්වාමීනි මේ ස්ථානයේ 40 කෝටියක් අමරන් තියෙනවා. ඒ සියල්ලම එළියට අරගෙන ඔබතුමා කැමැද්දයක් කරන්න කියලා. බෝධිසත්වයන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒක එහෙම තිබිච්චාවේ මට අවශ්‍යච අවස්ථාවක මම ඒක ගන්නම් කියලා ප්‍රකාශ කරනවා. ওই විදිහට මීයා සමීපයට යනවා කතා කරන මීයාත් එක වචනයෙන් ඇවිල්ලා අර විදිහට ධනය ගන්න හැටියට බෝධිසත්වයන් වහන්සේට ප්‍රකාශ කරනවා. නමුත් පසුවට ගන්න බව ප්‍රකාශ කරලා එදෙනින් පිටත් වෙලා මේ ගිරව ළඟට යනවා. ගිරවත් අර විදිහටම ඇවිල්ලා මේ රත් අල්හාල් ගිනක් දෙන්න සූදානම් වෙනවා. ඉතින් ගිරවටත් කියනවා නෑ අපි ඒක පස්සේ බලමු කියලා. බෝධිසත්වයන් වහන්සේ දැන් ඉතින් තුන් දෙනා පරීක්ෂා කරානේ. දැන් රජතුමා පරීක්ෂා කරන්න ඕනේ ඇත්තද කිව්වේ කියලා මේ රජ උයනේහි වාසය කරලා දෙවෙනි දවසේ බොහොම සංසුන් ඉරියාවෙන් පිණ්ඩපාතය යනවා. පිණ්ඩපාතය කරගෙන මේ නගරයට පිවිසෙන අවස්ථාවේ ඒ මිත්‍ර දෝහේ දුෂ්ට කුමාරයා සරසපු ඇතෙක් පිට නැගලා මහත් පිරිවරින් නගරයේ ප්‍රදක්ෂිණා කරනවා. ඒ කියන්නේ නගරයේ වට යනවා. ඒ වෙලාවේ බෝධිසත්වයන් වහන්සේව දුරදීම දැකලා කල්පනා කරන මේ කපටි තවුසා මල් ළඟට ඇවිල්ලා බත් කකා ඉන්න තමයි දැන් මේ කල්පනා කරලා ඉන්නේ. ඉතින් මට උදව් කරා කියලා කිව්වොත් එහෙම ඒකත් හොඳ නෑ. ඒක නිසා ඊට කලින් මොහු මරන්න ඕනේ කියලා රාජපුරුෂයෝ දිහා බලනවා. රාජපුරුෂයා හනුව දේවයන් වහන්සේ මොකද්ද වෙන්න ඕනේ කියලා. ඒ වෙලාවේ මේ රජතුමා මේ දුෂ්ට කුමාරයා ප්‍රකාශ කරනවා ඔය එනවනේ තාපසේ බොහොම කපටියෙක් මගින් මොනවහරි ඉල්ලන්න තමයි අනිවාර්යෙන්ම එන්නේ. ඒ නිසා මේ කාලකණ්ණි තවසට මාව දකින්නවත් දෙන්න එපා. මම අරගෙන ගිහිල්ලා අත් දෙක පිටපසට කරලා බැඳලා හතර මං හන්දිවලදී පහර දෙමින් නගරයෙන් බැහැර කරලා දංගෙඩියට අරන් ගිහිල්ලා හිස කපලා උල හින්දන්න කියලා ප්‍රකාශ කරනවා. රාජපුරුෂෝත්ත්‍ය වචන පිළි අරගෙන කිසිම අපරාධයක් නැති මේ මහා බෝධිසත්වයන් වහන්සේව බැඳලා මන්සන්ධියක් ගානේ පහර දෙමින් වදගි ස්ථානයට අරන් යන්න පටන් ගන්නවා. බෝධිසත්වයන් වහන්සේත් මේ පහර දෙද්දී කිසිම බයකට කිසිම දුකකට කිසිම ශෝකයකට පත් වෙච්ච බවක් අඟවන්නේ නැතුව කලබල නැතුව මේ එක් ගාථාවක් නිරන්තරයෙන්ම ප්‍රකාශ කරනවා. ඒ ගාථාව තමයි පින්වත්නි මෙහි අපි මුලින් දැක්කුවේ සච්ඡං කිරේව මාහස්සු නරා ඒතච්ඡා ඉදහ කට්ඨං ඉපලාවිතං සෙය්‍යෝ නත්වේ වේකච්ඡා නරවති කියන එක. ඒ කියන්නේ මේ දියේ යන දණ්ඩට පිහිටක් කරත් පෙර සිට දුදනං හට පිහිට නවව යන බස සැබෑ කළේ මට කියන අර්ථය ඇති ඒ ප්‍රකාශය කරනවා. ඉස්සර පඬිතුතුමන් වහන්සේලා ගඟේ ගහගෙන යන දර කෑල්ලක් ගොඩට ගත්තා. දුෂ්ටයෙක්ව බේරගන්න එපා කිව්වා. ඉතින් මේ දේ මම කරේ නැහැ. දැම්මට ඒක විපාක ලැබුණා කියලා ප්‍රකාශයම කරනවා. ඉතින් මේ විදිහට ප්‍රකාශ කරමින් යද්දී නගරේ ඉන්න නුවණැති මිනිස්සු අහනවා ඔබතුමා අපේ රජතුමාට මොකක්වත් උපකාරයක් කරාද කියලා. ඒ වෙලාවේ මේ තාපසතුමා සියලුම පුවත් ඒ පිරිසට ප්‍රකාශ කරනවා. පින්වත්නි ඒ වෙලාවේ මේ පිරිස බොහොම කේන්තියට පත් වෙනවා. ඒ කියන්නේ අර කුමාරයා බේරගත්ත හැටි මේ සියල්ලක්ම ප්‍රකාශ කරනවා. එහෙම කරලා අන්තිමට කියනවා පෙර පඬිතය ඒ දේවල් කරන්න එපා කියව මම ඒක කරේ නැහැ. දැන් ඉතින් මේ සියලු දුක මා පිට ආවේ මේ කුමාරයාට උපකාර කරපු නිසායි කියලා. ඉතින් නගරවාසීහු කල්පනා කරනවා ඒ රාජපුරුෂ මේ සියලු දෙනාම මේ සිද්ධිය අහලා කල්පනා කරනවා මේ රජතුමා හරිම මිත්‍රද්වෝහි කෙනෙක් නේ. තමන්ගේ ජීවිතය බේරපු කෙනාටත් මෙහෙමනම් සලකන්නේ. අපට කොහොමද ඔහුගෙන් යහපතක් වෙන්නේ? ඔහු විනාශ කරන්න ඕනේ කියලා ඒ කිපිච්ච මහජනයා. ඇත අපිට ඉද්දිම
ඒ රජතුමා හාත්පසෙන් වට කරලා ඊතල වලින් අඩ යටි වලින් ඔය කල් මුගුරු ආදී මේ නොයෙක් ආයුධ වලින් පහර දීලා ඒ ඇත අපිට ඉදීම ඔහු මරණයට පත් කරනවා. එහෙම මරණයට පත් කරලා මොහුගේ කකුල් දෙකෙන් ඇදලා ඔහු දියාගලට දානවා. එහෙම කරලා බෝධිසත්වයන් වහන්සේව රජ හැටියට අභිෂේක කරනවා. තින්වත්නි දැන් මේ රාජ්‍යයේ රජතුමා බෝධිසත්වයන් වහන්සේ. ඒ බෝධිසත්වයන් වහන්සේ බොහොම දැහැමින් රාජ්‍ය කරනවා. ඉතින් බෝධිසත්වයන් වහන්සේක දවසක් තමන්ගේ ඒ මහත් වූ පිරිවරත් පිරිවරාගෙන සර්පයා වාසය කරන තැනට ගිහිල්ලා දීඝ කියලා කතා කරනවා. සර්පයාත් ඇවිල්ලා වන්දනා කළ ස්වාමීනි මේ ධනෙ ඔබගේ මේ සියල්ල ගන්න කියනවා. බෝධිසත්වයන් වහන්සේ ඊ 40 කෙනක් අමුරන් ධනෙ ඇමතියන්ට ඒක භාණ්ඩාගාරයට අරන් යන්න කියලා පවරලා මීයා හිටපු තැනට ගිහිල්ලත් ඒ විදිහටම කතා කරනවා. ඉතින් මීයත් අර විදිහටම කියනවා මේ 30 කෝටියක ධනෙ ගන්නට. ඒ ධනයත් අර විදිහටම භාණ්ඩාගාරයට අරන් යන්න පවරලා ගිරවා හිටපු තැනට යනවා. ඉතින් ගිර වහනවා මේ ඇල් හාලින් ප්‍රයෝජන තියනවා නම් කියන්න කියලා. ඉතින් ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා ඇල් හාලින් මට ප්‍රයෝජනයක් නැහැ දැන් ඔබලා තුන්දෙනා මා සමග යන් කියලා. ඒ 70 කෝටියක් ධනය එක්ක මේ තුන්දෙනාව එක්කගෙන නගරයට ගිහිල්ලා තමන්ගේ රජමාලිගාවේ උඩු මහල් තලයට නැගලා ඒ සියලු ධනය හඟවලා සර්පයාට වාසය කරන්න රන් තලයක් සකස් කරලා දෙනවා. මීයාට පළඟු ගුහාවක් ගිරවාට රන් කූඩුවක් ওই විදිහට කරවලා මේ පිරිසට අනුභව කරන්න ඒ අවශ්‍ය භෝජන රන් තැටිවල තියලා සර්පයාට ගිරවාට අනුභව කරන්න රන් තැටියක විලඳහා මී පැණි මීයාට සුවඳ ඇල්හාල් මේ වගේ දේවල් දෙවමින් දාන ආදී පින්කම් කරලා ඒ සතර දෙන දිවි ඇතිතා සමගිව සතර වෙමින් වාසය කරලා දිවි කෙළවර ඒ කම්මෝ පරිද්දෙම්මිය පරිලෝ යන්නේ දනා කියලා බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරමින් ඒ භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරන මහණෙනි දෙව්දත් මා ඝාතනය කිරීම සඳහා උත්සාහ කරේ දැන් පමණක් නෙවෙයි ඉස්සරත් උත්සාහ කරා. ඉතින් ඒකට උදාහරණයක් තමයි මේ කියලා මේ ජාතක දේශනාව අවසන් කරනවා මෙහි අනුසන්දිත් ගලපනවා. පින්වතනි එසා මේහි ඒ පවිතු රජතුමා තමයි මෙසා මේහි මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ. ඒ සර්පාත්ම භාවයෙන් හිටියේම නැත්නම් ඒ සර්පයා වෙලා හිටියේ මෙසා මේහි සාරිපුත්ත මහරහතන් වහන්සේ. මේ යානම් මහා මුගලන් තෙරුන් වහන්සේ. ඒ ගිරවා බවට පත් සිටියේ මෙසම මෙහි ආනන්ද තෙරුන් වහන්සේ. ඒ රජ බවට පත් වෙච්ච දැහැමිව රාජ්‍ය කරපු ඒ රජතුමා ආනන්දයන් බුදු බවට පත් සිටින මම්ම වේදයි කියලා තමන් වහන්සේ දක්වමින් බුදු පියාණන් වහන්සේ මේ ජාතක දේශනාව අවසන් කරවා දරනවා. පින්වතුනි උතුම් ජාතක දේශනාව වස්තුකාමවල ඇල්ල වාසය කරාම සතුන් වෙලා උපදින්න සිද්ධ වෙනවා කියන එක ඒ වගේම උදව් කරපු අයට හානි කරන්න ගියාම ඒ විපාකත් වැඩි කලනගොස් ඉක්මනටම ලැබෙනවා කියන එක ඒ පමණක් නොවේ. අපේ බෝධිසත්වයන් වහන්සේගේ අසරණයන්ට උපකාර වන බව මහා කරුණාවන්ත බව මේ ආදී පාඩම් රාසියක් මේ ජාතක දේශනාව තුළින් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්.